after my life itu mah best tasty no itu mah Subway ke itu ngari mah famous restaurant ya mang kian ini tinggapi GWT tapi life ke enjoy keran no ni tapi nah mau mau tak cuma satu tinggi no tau ni ngari Eid Mubarak ආදරණීය ලෝකේ පුරා විසිරී සිටින මුස්ලිම් අපේ සහෝදර සහෝදරියන්ට. ඉතින් රාමදාන් උපවාස සමය නිමා වෙලා ඔන්න උදා වෙලා තියෙන්නේ නිවාඩු සමය. හරිම සතුටේ. ඉතින් මටත් දවස් 5ක් නිවාඩුයි. ඉතින් මම කල්පනා කළා Talk and Travel with Anju තුලින් ලස්සන දේවල් ටිකක් අරන් එන්න වීඩියෝ ටිකක්. හරි? මේ කුවේට් එකේ සංචාරය කරමින් පුළුවන් විදිහට කාලය තිබෙන විදිහට. ඉතින් මම මුලින්ම ආවේ මටත් විශේෂයි මොකද මගේ නිවස පිහිටා තිබෙන්නේ කුවේට් වල මෙන්න මේ කුඩා නගරේ. නගරේ නම තමයි සල්වා. සල්වා කතා 11. කතා කියන්නේ ඒරියා. හරි? බ්ලොක් කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. බ්ලොක් 11. කතා 11. ඉතින් කුඩා නගරයක් බොහෝ දේවල් තියෙනවා මේ නගරය තුල. මම පෙන්වන්නම් මේ වීඩියෝව තුල. ඉතින් රැඳී ඉන්න මාත් එක්ක. මම ඉන්නේ මේ සල්වා කතා 11 සල්වා බ්ලොක් 11 මේ කුඩා නගරය තුල කුඩා වුණත් ඇත්තටම මේ නගරයේ හැම පහසුකමක්ම තියෙනවා හැම දෙයක්ම වගේ තියෙනවා ඔයගොල්ලන්ට මම පෙන්නන්න ඉස්කෝලයක් තියෙනවා හරි කුවේට් ඉංග්‍රීසි ස්කූල් එක එතකොට හොස්පිටල් එකක් තියෙනවා හරි ඒ වගේ පහසුකම් හැම දෙයක්ම තියෙනවා ඉතින් අර බලන්න මේ ඔන් කෝස්ට් කියන සුපර් මාකට් එක හරි මේකේ තියෙනවා අපිත් නිරන්තරයෙන්ම බඩු ගන්න මෙතනින් එළවලු වර්ග, පලා වර්ග, පළතුරු වර්ග, ඒ වගේම මස් මාළු බිත්තර මේ හැම දෙයක්ම තියෙන සුපර් මාකට් එකක් ඔන් කෝස්ට්. එතකොට මැක්ඩොනල්ඩ් එක තියෙනවා දැක්කනේ. හරි. තව පිලිපින් රෙස්ටුරන්ට් එකක් තියෙනවා. එතකොට රොයල් ෆාමසි එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ෆාමසි එකක්. හරි. Nescafe coffee machine තියෙනවා. ඕන වෙලාවක ඇවිල්ලා බොන්න පුළුවන්. හරි. ඉතින් අර මේ තියෙන්නේ ග්‍රොසරි එකක්. ග්‍රොසරි එකකට අරාබියෙන් කියන්නේ බකාල එකක් කියලා. හරි. මේ තියෙන්නේ ග්‍රොසරි එක. හරි. හැම දෙයක්ම වගේ අර මං කිව්වා වගේ තියෙන නගරයක්. ඉතින් මේ කුවේට් වල මෙහෙම මේ මන්තක කියන්නේ ඒරියා. හරි නගරවල එහෙම තියෙනවා අංක 1 සිට 10 දක්වා 12 දක්වා දැන් සල්වවල නම් 12 වෙනකන් තියෙනවා අංක 1 ඉඳන් 12 වෙනකන්. ඉතින් මේ ෆෘට් ජූස් ෂොප් එකක් තියෙනවා. ෆ්‍රෙෂ් ෆෘට් ජූස් බොන්න පුළුවන්. මේ මං කිව්ව කෝපි මැෂින් එක. පිල්සියක් දාලා කුවේට් ඩිනර් ඒ මුදලින් පිල්සියක් දාලා රුපියල් 100 ගණනක්. 100ක් දාලා කෝපි එකක් Nescafe කෝපි එකක් බොන්න පුළුවන්. එහා පැත්තේ තියෙනවා ඇත්තටම සැලූන් එකක්. ඒ වගේම මනි එක්ස්චේන්ජ් අල්මුල්ලා මනි එක්ස්චේන්ජ් කම්පැනි එක. බර්ගර් කිං පාකෙක ඇතුලේ තමයි තියෙන්නේ සබ්වේ එක. ඉතින් මේ හැම දෙයකින්ම සම්පූර්ණ නගරයක්. ලස්සන කුඩා පාක් එකක් තියෙනවා හැම මොහොතකම කුඩා ළමුන් ඇවිල්ලා පවුල් පිටින් ඇවිල්ලා විශේෂයෙන් සිකුරාදා දවසේ නිවාඩු දවසේ විනෝදවන ස්ථානයක්. ඔනේ අනුනේ ඉතින් මම ඉන්නේ දැන් මේ සල්වා පාක් එක ඇතුලේ. සල්වා බ්ලොක් 11 මේ පාක් එක ඇතුලේ පොඩි පාක් එකක් හැබැයි ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා. ඉතින් කුඩා ළමුන්ට සෙල්ලම් කරන්න පුළුවන් තැනක් විනෝද වෙන්න පුළුවන් තැනක්. ඉතින් මේකේ මේ ඇතුලේ තියෙනවා රෙස්ටුරන්ට් දෙකක් බර්ගර් කිං එක සහ සබ්වේ එක. දැන් බඩගිනි උදේ 9:00 මාරයි වෙලාව. අද සෙනසුරාදා දවසේනේ මේක රෙකෝඩ් කරන්නේ වීඩියෝ එක. හරි දැන් කන්නත් ඕනේ බ්‍රෙක්ෆාස්ට් එකට මම කල්පනා කළේ සබ්වේ එකෙන් සෑන්ඩ්විච් එකක් කන්න. හරි අපි ගිහිල්ලා බලමු ඇතුළට සබ්වේ එකේ කොහොමද සෑන්ඩ්විච් තත්ත්වය කියලා.
Salwa, me block 11, subway ekata ewilla breakfast ekak gannai den hadanne. Hari, man gatta ogolanta pennannam sandwich ekak. Me thamai sandwich ekak. Me ek sandwich ekak hari. Baking chicken sandwich ekak. Etoda ekata me dekakata kapala tiyenne. Coca-Cola ekak include. Hari. Ithin badagini kannone api balamu kohomada me sandwich ekek raha kiyala subway ekek. Hari. Ithin kalawala balamu. Kohomada taste ekak kiyala. Meke me athule tiyena ithin chicken bake karapu chicken etakota me ekul peena. Tomato, takkali, itu orang seton tienno, salad dekat dalat tienno, mayonnaise, itu kota sauce, warga tunak demma, hari, bal kala, komod, taste kaki ya lah, balan, itu mah right. Kuduma me taste ekak tiyena etanama me subway eke ithin harima famous restaurant ekak breakfast ekak lunch ekak etukota dinner ekak hari hawas ewillla kanna puluwan honda tanak ithin nidahase kanna puluwan tanak ithin harima rahai sandwich ekak hari papole eku mekata ඇතුළත් වුණා නේ ඉතින් ඒකත් බොන්න ඕනේ අනිවාර්යයෙන්ම උදේට ඉතින් මම වැඩි එච්චර ආස නැහැ මේ මේ soft drink එකක් බොන්න තේ එකක් බොනවා මිසක් නමුත් මේකට ලැබුණේ මේ Coca-Cola එක හරි ඒක නිසා පොඩ්ඩක් බොනවා ඉතින් මරු නියමයි ඉතින් මං කියන්නේ ඉතින් අපි ජීවිතේ මේ ලයිෆ් එක එන්ජොයි කරන්න ඕනේ ලැබෙන හැම මොහොතකම සතුටින් ඉන්නට ඕනේ හරි ඒක තමයි ජීවිතේ තියෙන එකම බලාපොරොත්තුව හරි අපි මුදල් ඉතුරු කරන්න ඕන උපයන මුදල් ඒ වගේම වියදම් කරන්න ඕනේ අවශ්‍ය තැනදී මේ උත්සව සමය ඒ සමය තුල ඉතින් නිවැරදිව අපි ජීවිතේ කලමනාකරණය කරගත්තොත් අපිට වරදින්නේ නැහැ සුබවාදීව හිතන්න ඕනේ හරි පොසිටිව් හිතන්න ඕනේ හැම මොහොතකම. ඒතකොට ජීවිතේ හරිම සුන්දරයි, හරිම ලස්සනයි. ඉතින් ආයෙමත් හමු වෙන්නත් මේ වගේ වීඩියෝ එකකින් ජය වේවා හැමෝටම.